තම පිරිතගේ අකල් වියෝවෙන් පසු ජෝන් තනිකර ජීවිතයක් ගත කළේය. ඔහුගේ මව අනිකුත් නෑයන් සමග යාපත ගමක විසූහ. නමුත් ජෝන් තම විවාහයෙන් දෑවැත්ත වශයෙන් හමු වූ නිවසේම ජීවත් විය. එක් පොහේ දවසක ජෝන් තම මවට දිවා ආහාරයට ආරාධනා කළේය. මව තම පුතුගේ ආරාධනය සතුටින් පිළිගත්තාය. මව තම පුතා කැමති රස කැවිලි කිහිපයක්ද සාදාගෙන පැමිණියාය. ජෝන්ගේ මෙහෙකාරිය ඉතා ආකර්ශනීය මෙන්ම හොඳ හැඩකාරියක්ද බව දිවා ආහාරයේ අතරතුරදී ජෝන්ගේ මවට දැකගත හැකි විය. මෙහෙකාරිය දුටු වේලේ සිට මවගේ ඔළුවේ වද දෙන්නට වූයේ මොවුන් දෙදෙනා අතර මීට වඩා සම්බන්ධතාවයක් තිබිය නොහැකිද යන්නයි. තම මව තමා දෙසත් තම මෙහෙකාරිය දෙසත් සැකයෙන් හෙළන බැල්ම එකවරම තේරුම්ගත් ජෝන් මෙසේ පැවසීය. අම්මා හිතන විදිහ කිසිම දෙයක් අපි අතර නැහැ. ඒ මගේ වැඩකාරේ. එච්චරයි. ඊට දින 3කට පමණ පසු ජෝන් වෙත පැමිණි මෙහෙකාරිය මෙසේ කීවාය. මහත්තයා, ඔයගේ අම්මා දවල් කෑමට ඇවිත් ගිය දවසේ නම් අර රිදී හැන්ද කොහෙන්ද කියලා නැහැ. මහත්තයාගේ අම්මා වැරදිලා හැම කෙනෙච්චද දන්නේ නැහනේ. වෙන්න බෑ. කොකරත් මලියුමත් දාලා බලන්න. ජෝන් තම මවට මෙසේ ලිවීය. ආදරණීය අම්මේ, මම කියන්නේ අම්මා අපේ රිදී හැන්ද අරන් ගියා කියලා. ඒ වගේම අම්මා එක ගෙනිච්ච නැහැ කියලා මම කියන්නෙත් නැහැ. මොකද වෙච්ච දේ හැටියට අම්මා දවල් කෑමට ආවට පස්සේ තමෝක නැති උනේ. මීට ජෝන් පුතා. දින කිහිපයකට පසුව ජෝන්ට තම මවගෙන් ලියුමක් ලැබිණි. ඇය මෙසේ ලියා තිබුණාය. ජෝන් පුතේ, මම කියන්නේ පුතා වැඩකාර ගෑණිත් එක්ක නිදා ගන්නවා කියලා. ඒ වගේම පුතා ඒකිට එක්ක නිදාගන්නේ නැහැ කියලා මම කියන්නෙත් නැහැ. මොකද මම ওই පැත්තේ ඇවිත් ගියාට පස්සේ ওই වැඩකාර ගෑණි තාම එක දවසක්වත් ඒකිගේ ඇඳේ නිදාගෙන නැහැ. නැත්තම් ওই කියන රිදි හැඳ මෙලහකට හම්බ වෙලා. මීට ආදරණීය අම්මා.